नहीं, अब तुम किने कारणा वैता पहती ने अब तुम किने मंद विपक्ष मंद गाने दम इकने वैटे वो तुम तेरुं गाने मेरा के माध्य आयतन දැන් අපි නාම යෝජනා දීලාම ගම්පහ දිස්ත්‍රික්කය අඩුගානේ අපේ රූපේවත් වෙන්නවද අපි කියපු දේ දැම්මද කොහොමද අපි ජනතාව අතරට අපිට පෙළපාලි යන්න බෑ පිකටින් කරන්න බෑ රැස් වෙන්න බෑ හතර දිනක් එක්ක හිටියා කියලා අපේ එක්කෙනෙක් ගිහිල්ලා අත්අඩංගුවට ගත්තා Facebook එකේ අත්අඩංගුවට ගන්න අපි නම් අත්අඩංගුවට ගන්නවට බය නැහැ අපි 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 ඒවට බය අය නෙමෙයි අපි අපි එකක් කියනවා අපට සමාජ ක්‍රියාකාරකම් කරන්න මේ අවස්ථාව නෙමෙයි ඔබතුමාලා හැබැ එකක් තියෙනවා ඔබතුමාලගේ වගකීමක් තියෙනවා මේ රටේ මාධ්‍යවල අපි කියන දේවල් අපි කතා කරන දේවල් දැන් අද මෙතන වුණත් ඕගොල්ලෝ මේ අපි කියන එක දානවද මං හිතන්නේ පත්තරවල නම් සමහරලාට මේ කියපු එක දායි මං ප්‍රවෘත්ති පත්තරවලට ස්තුතිවන්ත වෙනවා ඊට කලිනුත් එහෙමයි නමුත් ඕගොල්ලෝ අපට දෙන කාල සීම මැටවන්න කොමසාරිස් කියපු ආකාරයටම 60ක් 70ක් දෙනකොට එයාට අනිත් අයට දෙන්නේ 107යි 8යි දෙන්නා ඉතින් ඒක නිසා අපි කරන දේවල් අපි වැඩ නොකරනවා නෙමෙයි දැන් අපේ ක්‍රියාකාරී නෙමෙයි තරංජ රමණ ඒ මිනිස්සුව ගෙරෙල්ලා කීසරයක් අත්අඩංගුවට ගත්තා අපේ ඇයට මේ අපට සුබ සාධන වැඩක් කරන්න පාරේ බහින්න බෑ ඒ තරමට මේ රජය නිර්දේ ලෙස ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම උල්ලංඝනය කරන ඒක නිසා ඔබතුමාලගේ අපිට අපි ගෞරවයෙන් කියනවා ඔබතුමාලගේ කාර්යභාරයක් තියෙනවා ඔබතුමාලගේ වගකීමක් තියෙනවා මේ විපක්ෂය කරන ක්‍රියාකාරකම් පිළිබඳව සොයා බලන්න. දැන් බලන්න ඔබතුමාලා දැන් අපි ගත්තොත් විවාදවලට අපෙත් එකම සෙට් එකක් යනවා. නේද? අපි ඒකට දොස් කියනවා නෙමෙයි හැමදාම එන්නේ එකම සෙට් එක. දෙන්නා. ඉතින් මන් දන්නේ අපිට නම් කිසිම මාත මාධ්‍ය ආයතනයකින් මේ අලුත් ආණ්ඩුව ආවට පස්සේ මට ආරාධනා කරේ නැහැ විවාදයකට සහභාගී වෙන්න කියලා. අපි එනවා. අපට ආරාධනා කරනවා. ඒක නිසා අපට අපි දන්නවා දේශපාලනය කරන්න විපක්ෂේ අපි අවුරුදු 17ක් විපක්ෂේ හිටපු අය එදා ජනතා විමුක්ති පෙරමුණේ තුවක්කුවටයි UNP මර්ධනයටයි දෙකටම එරෙහිව ඒ තුවක්කු දෙක මැද්දෙන් අපි දේශපාලනය කරපු අය අපිට අපට ගෝඨාභයගේ ආණ්ඩුව යටතේ අපට විපක්ෂ දේශපාලනය අපි දන්නවා අපට කරන්න පුළුවන් හැබැයි අපට මේ අපේ දේශපාලනයට වඩා වැදගත් මේ වෙලාවේ මේ රජය මොන රජය වුණත් මේ ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනාධිපති අපේ යුතුකමක් එතුමට සහාය දෙන එක මේ කොරෝනාව මර්ධනය කරන්න මේ ජාතික වැඩපිළිවෙලකට අපි අඩු ගානේ මේ ජාතික වැඩපිළිවෙලකට අපි ඒකාබද්ධ කරගන්න හැබැයි මේ වංචාකාරී වැඩවලට අපි එකතු වෙන්නේ නැහැ නිකන් එක එකට සුදු උණු ගන්න එක එක මේ මේ අර නායකයාට මේ නායකයාට මේ මේ වර්ණනා කරන්න එහෙම නැත්නම් බෝලේ උස්සලා දෙන්න යාට ඩෑෂ් එක ගහන්න මේ අර එක්කෙනෙක් අහන්නේ අගමැතිතුමනි කොච්චර විදේශ මුදල් හම්බෙලා තියෙනවද එතකොට අගමැතිතුමා කියනවා මුදල් අමාත්‍යංශ ලේකම්ට කියන්නේ කියලා මුදල් අමාත්‍යංශ ලේකම් කියනවා ඩොලර් මිලියන කොච්චරද ගානක් හම්බ වුණා කියලා නෑ කියලා කියන්නේ තේරෙනවද මේවා විහිළුනේ මේ විහිළු සපයන්න විපක්ෂ නැහැ සජිත් ප්‍රේමදාසගේ මේ ජනබල මේ සමගි ජනබල වේගය ඒ විහිළු සපයන්නේ නැහැ අපි සැබෑ දේශපාලනයක් අපි කරනවා අපට ඉස්සෙල්ලම අවශ්‍ය වෙන්නේ මේ රටේ කුමක්ද අවශ්‍ය වෙන දේ තමයි මේ කොරෝනා මර්ධනය කරලා මේ රටේ ජන ජීවිතේ යථා තත්ත්වයට පත් කරන්න ඒකට ආණ්ඩුව අසමත් ආණ්ඩුවට ඕනේ දැන් බලන්න ගෝඨාභය මහත්තයා ජාතිය අමතලා කිව්වා මොකද්ද අයියා අගමැති කරන්න කිව්වා පරිප්පු වලයි සැමන් වලටයි දෙනවා කිව්වා මේ තෙල් වලින් ලැබෙන ලාභේ දුන්නද කොහේක ජනතාවට මේ 5000 දෙනවා කියලා කොරෝනා බෝ කරන වැඩපිළිවෙලක් ඒක මම කිව්වා Facebook එකේ කරුණාකරලා මේ සල්ලි ගෙදරට ගිහින් දෙන්න කියලා මම ස්තුතිවන්ත වෙනවා දැන් ඔන්න ගෙවල් වලට ගිහින් දෙනවා දැන් ගෙවල් වලට ගිහින් දෙනවා අපි මේව පෙන්නලා දුන්නා නැතුව හිටියේ නැහැ අපි එකින් එක පියවරෙන් පියවර
අපි හැම දෙයක් ගැනම අපිට තියෙන මාධ්‍ය තමයි Facebook එක. ඒකෙත් මොනවා හරි තොරතුරක් දැම්ම මම ඒ අල්ලගෙන ගිහිල්ලා එයා හිර කරනවා. ඒ නිසා අපි ගෝඨාභය මහත්තයා ජනාධිපති වෙන්න පුළුවන්. ගෝඨාභය මහත්තයාද හෙට ජනාධිපති. අනිත්ද කවුද අගමැති? ඒව අපට අදාළ නැහැ. අපට අපි රාජ්‍ය අස්ථාවර කරන්න අපි කටයුතු කරන්නේ මේ වෙලාවේ. අපි රාජ්‍ය උදුර ගන්න කටයුතු කරන්නේ මේ වෙලාවේ. අපට ඕනේ කොරෝනා මර්ධනයේ ඒ මර්ධනයට අපි රජයට සහාය දෙනවා. හැබැයි අපි අපි දන්නවා අපට පුළුවන්කම තියෙනවා සජිත් ප්‍රේමදාස යටතේ අපට ආණ්ඩුවක් ගන්න පුළුවන්. හැබැයි සාධාරණ යුක්තිසහගත වෙලාවක මැතිවරණ කියලා. නෑ මෙහෙමනේ තියෙන්නේ මහත්තයා. මේ තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 77. හරි? කොටගෙන සෝරි. ඔව් 77 කොට ඔව් කියන්න ඔව්. ඒක ඇවිල්ලා මං කිව්වේ ලදරු ජනාධිපති කෙනෙක්. එතුම පත් වෙලා නෑ නීතිවේදීන්ට දැන් නීතිවේදීන්ට දැන් මේකනේ මම මේ 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 මේක මේ 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 සිංහලෙන් තියෙන්නේ මේක උක්තාඛ්‍යාත අක්ෂර විඤ්ඤාසයේ මැද මුල අග අන්තර් සම්බන්ධතාවය ප්‍රස්තුත කාරණාව. මේ ඔක්කොම විග්‍රහ කරන්නේ තමන්ගේ වාසියටනේ. කොයි නීතිවේදියා? හැබැයි මේකේ ඇත්ත අහගන්න තැනක් තියෙනවනේ අපට. මොකද ඒ තැන? ශ්‍රේෂ්ඨාධිකරණේ. ඇයි ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න බය? ආණ්ඩුව. ඇයි එතන මතය විමසන්නේ නැත්තේ? කථානායකත් පාර්ලිමේන්තුවේ අපි අපි ව්‍යවස්ථාදායකයි. අපි නීති හදන තැන. අපි ව්‍යවස්ථාදායකයෙක් අපි කරන්නේ මොකද්ද? අපි ව්‍යවස්ථාදායකයක් කරන්නේ අපට ගැටලුවක් මතු වුණාම අපට අපි ඒකේ මතය අහනවා ශ්‍රේෂ්ඨාධිකරණේ. ඇයි මේ රටේ අධිකරණයේ කරේ විශ්වාසයක් නැද්ද? අපි කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණේ මේකේ මතය අහන්න. අපට විකල්ප දෙකක් තියෙනවා ජනාධිපතිතුමාට. මේ ව්‍යවස්ථා කලුගලේ ඔළුව ගහගන්නේ නැතුව. දැන් මම මේකත් කියන්න මේ 77 තියෙනවා පාර්ලිමේන්තුව විසිරුවාහන් ලැබීමෙන් පසුව කවර අවස්ථාවක වුවද පාර්ලිමේන්තුව නියමිත දිනයට කලින් රැස්වීම අවශ්‍ය ස්වභාවයක හදිසි තත්ත්වයක් උද්ගත වී ඇති බව ජනාධිපතිවරයා සෑහීමකට පත්ව හොත් විසිරුවා ඇති පාර්ලිමේන්තුව ප්‍රකාශනයක් මගින් ඒ ප්‍රකාශනයේ දින සිට තුන් දවසකට කලින් දිනයක් නොවිය යුතු දිනයකදී රැස්වෙන ලෙස කැඳවීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේ එසේ කැඳවු ලබන පාර්ලිමේන්තු හදිසි අවස්ථාව අවසන් වීම හෝ මහමැතිවරණය අවසන් වීම යන මේන් කලින් එළඹෙන අවස්ථාවක විසිරෙන්නේ. තේන්නද? මේ පැහැදිලිව කියලා තියෙනවනේ. ඉතින් මේකත් අපි විවිධ මත දරන්න පුළුවන්. තේන්නද? එතකොට බලන්න මේකේ තව එකක් තියෙනවා. මේක ඇවිල්ලා 148 ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවාහැර මහ මැතිවරණයක් සඳහා දිනයක් හෝ දින නියම කරන අවස්ථාවක ඒ මැතිවරණය සඳහා පාර්ලිමේන්තුව විසින් කලින් ප්‍රතිපාදන සලසා නොමැති නම් ඒ සඳහා අරමුදල ඒකාබද්ධ අරමුදලෙන් නිකුත් කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා විමසා අවශ්‍යයි සැලකෙන අරමුදල් වැය කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේ. හැබැයි ඒ බලය පාර්ලිමේන්තුව මැතිවරණයක් තියලා ඒ මැතිවරණයෙන් මාස 3ක් සඳහා පමණයි. පාර්ලිමේන්තුවට කරන්නේ මේ මුල්‍ය බලතල නැහැ. මේ ලොකු විවස්ථා අර්බුදයක්. ජනාධිපතිට මුල්‍ය බලතල නැහැ. නීති විරෝධී. මේ 30 ඉඳන් පස්සේ 7-5ක් වීදම් කරන්න බෑ. තේරෙනවද? එයාට වීදම් කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ ඡන්දයක් තියලා ඡන්දෙන් පත් වෙන අලුත් පාර්ලිමේන්තුවේ මාස 3කට එයාට වීදම් කරන්න පුළුවන්. අතිගරු ජනාධිපතිතුමා. එතකොට අතිගරු ජනාධිපතිතුමාට අවශ්‍ය පාර්ලිමේන්තුව රැස් වෙලා පාර්ලිමේන්තුවේ අපිට මීටරේ දුර මේ බොහොම සරල කාරණානේ පොයින්ට්ස් නේ දාන්නේ අගමැතිතුමා. අපට මේ අපිට ඒ මේ 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 අතුරු සම්මත ගිනුම අපට ඉදිරිපත් කරාම අපට ඒක අනුමත කරලා අස්සම් කරලා එන්න පුළුවන්. කතානායකතුමා ඒ කාමරෙට ගිහින්.
තේරෙනවද පාර්ලිමේන්තුව රැස් වෙනවා කියන්නේ මේ අපට අපට මේකේ පාර්ලිමේන්තුව රැස් වෙලා බලය අල්ලන්න අපට අගමැති කෙනෙක්පත් කරන්න අපේ කැබිනට් එක හදාගන්න අපි මේකට සහය දීම සඳහා ජනාධිපතිර සත්භාවයෙන් සහය ලබා දීම සඳහා තමයි ජනාධිපතිතුමා විවස්ථා අරබුදයකට ලක් නොකර එතුමා මේ විවස්ථා කලුගලේ ඔළුව ගහගන්න ඉඩ අරින්නේ නැතුව එතුමා බේරන්න තමයි මේක කියන්නේ තේරෙනවද එක්කො එතුමා පාර්ලිමේන්තුව කැඳවලා අතුරු සම්මත ගිනුමක් අපේ සම්මත කරගන්න අපට තේරෙන්නේ අපේ අධ්‍යක්ෂින් වල එහෙම නැත්නම් එතුමා අධිකරණයෙන් අහන්න ඕන ශ්‍රේෂ්ඨ අධිකරණේ මතය විමසන්න ඔය දෙකෙන් එකක් නෑ ඉතින් අනුරුද්ධ දිසානායක කිව්වනේ විනාඩි 3 ගන්න කතා කරා ඔය 225 නෙමෙයිනේ තව මීට ගිරිගෝරිස් බුදුන්ගේ කාලේ පාර්ලිමේන්තුවේ කතානායකත්වවනේ තේරෙනවද බංකී වරුත් ආවනේ ඔය ඔක්කොම කතා කරන්න හත්තිලව්වේ මේ දවස් දෙකක් විතර සාකච්ඡා කරන්නේ බෑ තේරෙනවද ඒක නිසා මේ න්‍යාය පත්‍රයක් නැති හරිද වැඩපිළිවෙලක් නැති නිකම් මේ 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 අර මේ හත්මාළුව වගේ එකට දාලා අච්චාරු කරලා මේ ගේම ගහන්න මේ මේ සම්බාරුව වගේ අපි ලැහැත්ති නෑ ඒකට උතුර නැගෙනේර අය ලැහැත්ති වෙයි මේක කතා කරන්න කැඳවපු රැස්වීමක් නෙමෙයි කතා අහගෙන ඉන්න කැඳවපු රැස්වීමක් හරි තමයි මේක එහෙමයි ඔව් මේ වෙලාවේ ඔබතුමාට සාභාරි වුණා නම් මේකේ විපස්සේ ආන්දෝලනාත්මක යමක් කරන්න තියෙනු නෑ කරුණා කරුණා කරලා එකක් කියන්නම් අපි අපි විහිළු සපයන්න ලෑස්ති නෑ වැද නෑ විහිළුවක් නේ මහින්ද රාජපක්ෂගේ නාඩගමේ මේ ගරු චරිත රඟපාන්න අපි ලෑස්ති නෑ මතක තියාගන්න ගෝඨාභයගේ නාටකමෙත් ගරු චරිත රඟපාන්න අපි ලෑස්ති නෑ දැන් මෙහෙම ඔබතුමාලා දන්නවා ඊට කලින් අවස්ථා දෙකක අපේ පක්ෂ නායකයෝ ගිහිල්ලා හම්බ වුණා ජනාධිපතිතුමාව හම්බ වුණා ඉස්සත් අරවත් සාකච්ඡාවකට අපි 225ක් ඕනේ නැහැ නේද පාර්ලිමේන්තුව නෙමෙයි නියෝජිත නියෝජිත විසඳුමක් කරා අපි ඉතින් ගිහිල්ලා හරයක් නැතුව මේ 225ක් කැඳවන එකට පාඩුද 3-4ක් නෙකරෙන වෙදකමට කොඳුරු තෙල් හත්පත්ටිකුත් ටිකක් අවශ්‍යයි කියනවනේ ඒ වගේ කතාවලට අපි නැහැ අපි කියන්නේ මේකයි මුල්ලේ බලතල ජනාධිපතිට නැහැ ඒක විවස්ථා විරෝධී ඒ වගේම මුල්ලේ කලමනාකරණයට ජනාධිපතිට බලේ නැහැ පහුගිය මාසේ 30 වෙනිදායින් පස්සේ ඒක ජනාධිපතිතුමා හදාගන්න අපි කියන්නේ මේ විවස්ථාවේ මේ එල්ලිලා එතුමාව අපහසුකටපත් කරන්න අපි ලෑස්ති නැහැ අපි එතුමට කියන්නේ මේක හදාගන්න හදාගෙන මේ 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 හොරනායකයෙකුට මේ සල්ලි බාර දීලා රටේ ජනතාවගේ සල්ලි බැසිල් රාජපක්ෂට බාර දීලා තේරෙනවද ඒ හොරනායකයෙකුට බාර දීලා අපිට බලන් ඉන්න බෑ මතක තියාගන්න කවද්ද එතන ජෝගියට අපි සම්බන්ධ වෙන්නේ නැහැ ඒ ජෝගිය ඒක නම් මම දන්නේ අපි නම් බාර දීලා තියෙන්නේ මොකද හැබැයි එකක් තියෙනවා මාස 3ක් මාස 3ක් මේ මන්ත්‍රීවරුන්ට ඕනම කෙනෙකුට ගැබ් බාර දෙන්න පුළුවන් ඒක අපි දන්නේ නැහැ ඒක එහෙම නැත්තම් නඩු දානවා කිව්වන්නේ නඩු දානවා කියලා ලිපියක් කියලා දෙනවා නඩු දාන්න ආණ්ඩු පක්ෂේ විපක්ෂේ ඔක්කොටම දෙන්න ආණ්ඩු පක්ෂයටත් ගෙවල් වල ඉන්න බෑ නේද ඔක්කොටම නඩු දාන්න නෑ මෙහෙමයි TNA එකට වෙනම ප්‍රශ්නයක් තියෙනවා TNA එකට ඒගොල්ලෝ බලන්නේ මේ අවස්ථාවේ හැටියට ඒගොල්ලන්ගේ විශ්ත ගන්න තියෙන ගැටලු මොනවා හරි විශ්ත ගන්න දැන් බැරි වෙලාවත් අපි ආණ්ඩුව තිබිලා TNA එහෙම අපිත් එක්ක හිටියානම් ආවනම් කියන්නේ ඔන්න ඉවරයි රට දුන්නා බෙදුවා කොටියා ආවා කොටියා කෑවා ඕවනේ කියන්නේ ජය වේවා ආයිබෝ ආකියන් ඒක එක්කෙනාගේ තමන්ගේ මට්ටම් තම් මට්ටම්නේ මල්ලි තේරෙනහද ආණ්ඩුවෙන්ද කියන්නේ ආ ආණ්ඩුව ඉතින් ආගම ජාතිය කුලය දීපය දේශය කුලය මව් මේ ඔක්කොම විකුණනවානේ ඔක්කොම විකුණනවා දෙයනේ කියලා ඒ වගේන්නේ මෙච්චර කල් බලය ගත්තේ ඉතින් ওই විදියටම හැමදාම කරගෙන යන්න බෑ බෑ කාගේද ආ ඒක තමයි අපි කිව්වේ ඒක අපි දන්නේ නැහැ හරි එහෙනම්